相棒の。සම්බන්ධයෙන් පාසල් එකතු කරගෙන අපි පුංචි වැඩසටහනක් කරමු කියලා. විශේෂයෙන්ම නිල් ප්‍රචණ්ඩත්වය සඳහා වූ අන්තර්ජාතික දිනය සමරන මේ මොහොතේදී සබරගමුවේ අපි සිරු දරත් එකට එකතු වෙලා අදේ සඳහා වටිනාකමක් ලබා දෙන්නට කටයුතු කරන මොහොත. ඒ නිසා ඒ සඳහා කැපවෙච්ච සිරු දරටම අපේ ගෞරවය මේ අවස්ථාවේදී පුද කරන්නට ඕන. ප්‍රචණ්ඩත්වය භාවිතා කරනවා. ඒ වගේම ඊට සමගාමීව නිල් ප්‍රචණ්ඩත්වය යෝජනා කරනවා, නැත්නම් සාමය යෝජනා කරනවා. යම්කිසි සමාජයක වැඩියෙන්ම සාමය සහ නිල් ප්‍රචණ්ඩත්වය පිළිබඳව කතා කරනවා නම් ඉන් අදහස් වෙන්නේ ඒ සමාජය අතිශයින්ම ප්‍රචණ්ඩයි කියන එක. ඒ වගේම ගත්තොත් එහෙම ඒ සමාජය මුළුමනින්ම සාම විරෝධී සමාජයක් කියන එක. ඒ නිසාම තමයි ඉර ප්‍රතිපක්ෂව නිර්පචණ්ඩත්වය සහ සාමය පිළිබඳව කතිකාව ප්‍රබලව මතු කරන්නට සිද්ධ වෙන්නේ. මහාචාර්ය යොහන් ගල්ටුන් ලංකාවේ සෑහෙන කාලයක් තිස්සේ පාවිච්චි නමක් මහින්ද අයලන විදිහට යොහන් ගල්ටුන්ව මේ මහාචාර්යවරයාගේ අදහස ගෙනව මොකද්ද? ඍජු ප්‍රචණ්ඩත්වය සහ වක්‍ර ප්‍රචණ්ඩත්වය පිළිබඳ අදහස, එහෙම නැත්නම් ගත්තොත් එහෙම ව්‍යුහාත්මක ප්‍රචණ්ඩත්වය පිළිබඳ අදහස. මම සබරගමුවට ඇවිල්ලා සබරගමුවේ මගේ සියලුම අමාත්‍යංශවල ලේකම්වරුන් සහ ප්‍රධානීන් කැඳවලා කරපු මුල් සාකච්ඡාවේදී අවබෝධ කරගත්ත දෙයක් තමයි ඍජුව අපට පෙනෙන ප්‍රචණ්ඩත්වයට වඩා වක්‍ර ප්‍රචණ්ඩත්වය සබරගමුව පළාත තුළ මේ රටේ අනිත් පළාත්වල වගේම වර්ධනය වෙලා නිදන්ගත වෙලා තිබෙනවා කියන එක. භයානකම කාරණය තමයි ප්‍රචණ්ඩත්වය සංස්කෘතියක් බවට, එහෙම නැත්නම් දෘෂ්ටිවාදයක් බවට පත්වන එක. ප්‍රචණ්ඩත්වය දෘෂ්ටිවාදයක් බවට පත් වුණාට පස්සේ ගැලවෙන්න හරි අමාරුයි. මම මුලින්ම දැකපු වේදිකා නාට්‍ය නැත්නම් වීදි නාට්‍ය මම කැමති හරිත එක උදාහරණයක් විතර ගන්න. ඒක තුළ මම දැකපු ප්‍රධානම කාරණය තමයි ඒ තුළ ප්‍රචණ්ඩත්වයට එරෙහි වීදි නාට්‍යයක් වුණාට ප්‍රචණ්ඩත්වය පිළිබඳව කාරණේ දෘෂ්ටිවාදී මේ වශයෙන් ඒක තුළ අනුමත කරනවා. ඒ විදිනාටිය තුළ අනුමත කරනවා. ගැහැණිය යනු ගෙදර සියලු වැඩ කළ යුතු තමන්ගේ ස්වාමි පුරුෂයා, ස්වාමි කියන වචනවත් ප්‍රචණ්ඩ. ස්වාමියක් වුණොත් එහෙම ගැහැණිය වහලියක් වෙනවා. ස්වාමි සේවක සම්බන්ධය, ස්වාමි වහල් සම්බන්ධය, නැත්නම් එහෙනම් මම සමහර වචන පාවිච්චි කරන්න බෑ. අපි සංස්කෘතික හරණයක් සිද්ධ කරනවා නම් ප්‍රචණ්ඩත්වයට එරෙහි අපි මේව ගැන හරියට සියුම්ව හිතන්න වෙනවා. අපි ප්‍රචණ්ඩ වෙලා අපිට කියන්න බෑ කිසි කෙනෙකුට අවවාදයක්. මොකද හේතුව අවසාන වශයෙන් මට එනවා කලාගත සමහර කාරණා. ලෙනින් එයාගේ නම මුල් හරි තියෙන VI කියලා, අද කාලේ තියෙන IV කියලා. ඉස්සර තමයි ඒ කාලේ එහෙම ඒක විහිළුවා. VI ලෙනින් කිව්වා මර්ධන ආයතන කියනවා කියලා කරු සභාපතිතුමනි. ඒකෙදී ආ නම් කරේ උසාවි හිරගෙවල් පොලිසි සහ පරිපාලනය කියන. හැබැයි දැන් වෙනකොට නම් පවුල කියන්නේ මර්ධන ආයතනයක්, පාසල කියන්නේ මර්ධන ආයතනයක්, බොහෝ ආයතන මර්ධන ආයතන. මේ නිර්ප්‍රචණ්ඩත්වයේ දිනය මතක් කරාම උනේ කියලා. හැබැයි මේක ආවෙත් කොහොමද ලංකාවට ආවම මතක් වෙලා? 2017 ජනවාරි 28 වෙනිදා
ඩේල් විරර් පුවත්පදේ කතෘවාක්‍ය මට අහම්බෙන් කියවුණා. මේ අපේ පාසල් තුළ සාමය පොපුදෝමු කියන එක සම්බන්ධයෙන් ඉංග්‍රීසි කතුව කිය. නිර්ප්‍රචණ්ඩත්වය. නොන් වයිලන්ස් කියන එක තිබුණේ. හැබැ මං කැමති දැන් නිර්ප්‍රචණ්ඩත්වය කියන වචනටත් වඩා. නිර්ප්‍රචණ්ඩත්වය හෙවත් අවිහිංසාව. අපි අවිහිංසාව කියන වචන යොදාගත්තන ඒක තමයි ප්‍රචණ්ඩත්වයේ විරුද්ධත්වය වචනේ. මේ අවිහිංසාව කියන එකෙක් ඔක්කොම ගැටගෑනවා. ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට කාන්තාවන්ගේ සම අයිතියදීමට දේශපාලන ප්‍රචණ්ඩත්වයට හැම දේටම ගැලපෙන. එම් පෙති නැත්තම් සහකම්පණය. මට මේ වෙන දේ තමයි අනුන්ට වෙන්නේ කියලා හිතලා නැත්තම් අනුකම්පාව නිසා අර දරුවා කෙරේ අනුකම්පා කරලා යා බලාගන්න එක නෙවෙයි. මේ මගේ දරුවට වුණා අය කියන එක හිතලා අපිත් ඒ ආ සමානම ආකාරයෙන් විඳවනවාය කියන එක තේරුම් අරගත්තොත් කරුණාව දයාව සෙනෙහස කියන එක හරහා තමයි මේ අවිහිංසාව සහ සාමය කියන එක එන්නේ.